හොඳයි ඔබ නැවතත් එකතු වන්නේ සඳුදානුක සේවන සමගින් අපි මේ වෙලාව හැමදාම වෙන් කරගන්නේ දරුවෝ පිළිබඳව කතා බහ කරන්න ආදරණීය අම්මලා තාත්තලා දන්නවා ගෙදර ඉඳන් අපිව බලනකොට මේ වෙලාව දරුවන්ගේ භාෂාව සහ භාෂා හැකියාව වර්ධනය කරන්නේ කොහොමද විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කළා ඔබ සියලු දෙනා දන්නවා මේ ඉංග්‍රීසි භාෂාව කියන එක අද දරුවන්ට කොතරම්නම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවද අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි මේ සාකච්ඡාව ගෙන එන්නේ අදත් අපි ආරාධනා කළා මේ පිළිබඳව කතා බහ කරන්නට භාෂා හැකියාවන් වර්ධනය කිරීම පිළිබඳව පලාත් පාසල් අධීක්ෂිකා ප්‍රවීණ ඉංග්‍රීසි ගුරු උපදේශිකා ප්‍රින්සි ධම්මිකා වීරසිංහ මහත්මියට ආයුබෝවන් කියන්නට මම හිතන්නේ අපි කතා කරේ හැමදාම දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරන එක පිළිබඳව දැන් ප්‍රින්සි මහත්මිය අපි මේ දරුවෝ හුඟක් එකපාරට ඉංග්‍රීසි ඉගෙන ගන්න බය වුණාට අපි දන්නවා සමහර වැඩිහිටියන්ටත් අද මේ වෙනකොට ඉංග්‍රීසි බෑ සමහර අයට අර ඇල්ෆබට් එකවත් බැරි තත්වයක් තියෙනවා ABCD හරියට පිළිවෙලට කියා ගන්න බෑ මේ අකුරු 26 මේ තත්වයට හේතුව සහ ළමයින්ට මේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරන්න අපි කොහොමද අත්විවරමක් දාන්න ඕනි කියන කාරණාව පිළිබඳව අපි පොඩ්ඩක් අද කතා බහ කරමු ඔව් මම හැමදාම කියනවා වගේ අපි කුඩා අවදියේ ඉඳලම මේ පරිසරය හැදුවාම තමයි භාෂාව කියන දේ ඇහුම්කන් දුන්නට පස්සේ නේ මේ කතා කරන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ කතා කරන එක විතරක් නෙවෙයි ලිවීම කියවීම මේ දක්වා යන්න පුළුවන් වෙන්නේ ඒ ඇසුර තුලින් ඉතින් පොතපතින්ම පමණක් නෙමෙයි මේ ඉංග්‍රීසි භාෂාව අපිට හැමතැනම දැන් බෝඩ් එකක් දැක්කත් කියවන්න පුළුවන්කම තියෙනවා දරුවන්ට පුද්ගලික හම්බ වුණාම කතා කරන්න පුළුවන් ඒතර ගුරුවරයා සහ පොතම පමණක් නෙමෙයි ඉංග්‍රීසි කියන්නේ දැන් මම ඒකට උදාහරණයක් කියන්නම් දැන් ටෙලිෆෝන් එක ගත්තා දැන් මැසේජ් එකක් ගහන්නෙත් ඉංග්‍රීසි වලින් සිංහල සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් ලියන්නේ සිංහල වචන ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ අර කියවීමේ යම් යම් ගැටලු ඇති වෙන තැන් තියෙනවා මම ඒකට උදාහරණයකුත් මේ කියන්නම් මේ දවසක් මේ गुरु तुमियाक मट में मेसेज का केवल तिबुना में मगे में टेलीफोन निकट इंग्लिश से केवल तिबुने एक तिबुना में मामा ने ओबे दारुआ टर ओबे दारुआ पानी विद्या किया ला ओबे दारुआ पानी विद्या කියන එක නෙමෙයි ඒකේ තිබුණේ මං කියනකොට ඔබේ දරුවා පැණිවදයක් කියලා. හ්ම්. දැන් ඒ විදිහට තමයි ඉංග්‍රීසියෙන් ලියලා තිබ්බේ. එතකොට මම දැන් හරි වික්ෂිප්ත වුණා මොකද මේ කවුද දන්නේ මම නොදන්න නම්බරයකින් ආවේ මම දන්න කෙනෙකුත් නෙමෙයි. එතනින් එහාට මේ මැසේජ් එක නැහැ. නැහැ. හ්ම්. ඉතින් පස්සේ මම හිතුවා මේ මගේ දරුවෙකුට මොකක් හරිද දන්නේ මට ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා මං හිතුවා මේ කවුරු හරි මේ පිරිමි ළමෙක්ද දන්නේ මේ විදියට ලියලා යවල මේ තියෙන්නේ කියලා මං හරිම ඒ දවසම හිතේ හරි මේ මානසික පීඩනයකින් හිටියේ මොකද මේ විදිහ එකක් මට ආවේ කියලා ඊට පස්සේ හවස් වෙද්දි ඔන්න ඒ නම්බර එකෙන්ම මට කෝල් එකක් ආවා මම මේ ඉක්මනින් ගත්තා මේ කවුද කියලා බලන්න. එතකොට ගැහණු කටහඬක් මේ ගුරුතුමියක් කතා කරේ. එතකොට කිව්වා අනේ මැඩම් මම උදේ මේ මැසේජ් එකක් එවුවා බැලුවේ නැද්ද කියලා. ඊට පස්සේ ආ ඔයා මැසේජ් එකක් එවලා තිබුණා තමයි. මොකද්ද ඔයා කියලා තිබුණේ මේ කියලා. එතකොට කිව්වා මේ ඔයාගේ දරුවට පණිවිඩයක් කිව්වා ඒක ගැන මේ බලන්න කියලායි මං කිව්වේ ඉතින් මට මගේ මේ ෆෝන් එකේ පොඩි මේ අඩුපාඩුවක් තියෙනවා මං ඒක මිස් වුණා මට කියලා ඉතින් බලනකොට අර ස්පෙලිං වල වැරද්ද මං ඒකයි කියන්නේ අර ඉංග්‍රීසි භාෂාව සිංහලෙන් අපි හිතලා ලියනකොට අර විදියට අඩුපාඩු වෙන්න සිද්ධ වෙනවා ඉතින් අර පණි උඩය කියන එක පණි විඩය කියන එක තමයි පණි වදය කියලා කිව්වේ එතකොට මොනතරම් සම්පූර්ණ අර්ථය වෙනස්නේ ඉතින් ආන් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා එතකොට ප්‍රින්සි මහත්මිය දැන් ඔය කියන විදියට අපි පැහැදිලිවම දැන් භාෂාව පිළිබඳව මේ ප්‍රශ්නේ අපි හැමතිස්සෙම කතා බහ කරන්නේ වචනත් එක්ක මේ වචනවල අර්ථය වෙනස් වුණොත්
එහෙට මෙහෙට වුණොත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට දැන් ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව අපි අත්හදා බලන්න ඕනේ ඇත්තටම. ඒ අත්හදා බැලීමට න්‍යායාත්මක දැනුමක් අවශ්‍යද කියන්නේ පොතපතටම යන්නේ නැතුව අපිට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි මේ දේවල් කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියන්නේ එකක් පන්ති කාමරය තුල ඊළඟට පරිසරයේ ගෙදර වටපිටාවේ අපි කොහොමද ප්‍රැක්ටිකලි කියන්නේ ප්‍රායෝගික තත්වයකට මේක ගන්නෙ කොහොමද? දැන් ප්‍රායෝගිකව ගන්නවා කියන්නේ දැන් මම නිතරම කියන්නේ අපි අර දැන් මූලික අධ්‍යාපනයක් අපි අනිවාර්යෙන් ලැබිය යුතුමයි. අපි ඇල්ෆබෙට් එක දැනගන්න ඕනේ, අපි වර්බ් මොනවාද, නවුන්ස් මොනවාද, මේ සියල්ලම අපි පොඩි පොඩි හරි මූලික දැනීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පරිසරයෙන් අපිට සමාජයෙන් ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන්. මම කිව්වා වගේ අපි නිතර කතා කරන ඉංග්‍රීසි කතා කරන පුද්ගලයෝ ආශ්‍රය කරන්න පුළුවන්, ඉංග්‍රීසි පොත්පත් කියවන්න පුළුවන්, මේ චිත්‍රපටි බලන්න පුළුවන්. ඒ හැම දෙයක්ම එක වචනයක් හරි අලුතෙන් අපි ඉගෙන ගන්නවා. ඒකයි ඒ ප්‍රායෝගිකව අපි ගැටෙන පරිසරයත් එක්ක තමයි මේ අපේ අවස්ථාවන් සකස් කරගන්න ඕනේ. හොඳයි, මම හිතන්නේ හොඳ කතාවක්. ඔබ ටිකක් හිතලා බලන්න. මෙහෙම අපි යනවා ජපානයට, අපි යනවා චීනයට, අපි ගිහිල්ලා මාස 6ක් අවුරුද්දක් ඉන්නකොට මුල ඉඳන් ඉගෙන නොගත්ත ඒ භාෂාව අපිට කතා කරන්න පුළුවන්. අපිට කියන දේ හොඳට තේරෙනවා. අපි ආයි අවුරුද්දකින් විතර ලංකාවට ආවහම අපිට ජපන් භාෂාව හොඳටම පුළුවන්. ඒකට හේතුව න්‍යායාත්මක දැනුම නෙවෙයි. අපිට හොඳට ඇහිලා, අපි සවන් දීලා සහ අපි අමාරුවෙන් හරි ඒ රටේදී ඒ පුද්ගලයන් එක්ක භාෂාවෙන් කතා කළා. ඔබතුමිය පිටරට ගිහිල්ලා තියෙනවා. මේ කතාවත් එක්ක අපේ දරුවන්ට අපි කියලා දුමුද කොහොමද මේ වගේ දේවල් අපි ප්‍රායෝගිකව හදාගන්නේ කියලා? ඔව්, දැන් අපි වැඩි අවශ්‍ය නැහැ. අපේ දැන් ලොකුම අධ්‍යාපනයක් නැති ඔය දැන් ඩුබායි වගේ මැද පෙරදිග රටවල් වලට යන අපේ මේ අපේ කාන්තාවෝ මේ එයා අවුරුදු දෙකක් තුල අරාබි භාෂාව හොඳටම කතා කරන්න පුරුදු වෙනවා. ඒගොල්ලන්ට මූලික දැනීමක් මේ තියෙන්නම නැහැ. ඒක වෙනත්ම භාෂාවක්නේ. ඉතින් ඒගොල්ලෝ එද්දී හොඳටම කතා කරන්න පුළුවන් වෙනවා. ඒ ඇයි ඒ අවශ්‍යතාවය සහ උනන්දුව සහ ඒක අනිවාර්යෙන් ඉගෙන ගත යුතුමයි. නැත්තම් ඒ සර්වයිව් වෙන්න බෑ අපිට, ඒ හැඩ ගැහෙන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මම මුලදී කිව්වා වගේ මේ දැවෙන ප්‍රශ්නයක් කරගත යුතුමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න නම්. දැන් ප්‍රින්සි මහත්මිය, තව අපි මේ කෙටි ප්‍රශ්න ටිකට යන්නේ. දැන් අපි හිතමුකෝ අපිට දැන් අපි දන්නවා පුංචි දරුවන්ට දැන් මොබයිල් ෆෝන් එක අම්මලා අතට දෙනවා, පොයම්ස් බලනවා, ඉංග්‍රීසි කාටුන් බලනවා. දැන් මේක බලනකොට සමහර විට දවස් 3ක් 4ක් යනකොට ඒ පොයම් එක පොඩි දරුවට කටපාඩම්. ඒක හොඳ ක්‍රමයක්. අපි වැඩිහිටියෝ විදිහට මේ භාෂාව හැකියාව වර්ධනය කරගන්න අවස්ථාවන් වලදී තාරුණ්‍යේ ඉන්න අපේ අයට අපි පොයම් එකක් අහගෙන ඉන්නකොට අපි දන්නේ නැති වචනයක් හම්බුනොත් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ වගේ අවස්ථාවන් වලදී අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ? ඒක තමයි ඩික්ෂනරිස් තියෙන්නේ. ඩික්ෂනරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේම මේ Google සර්ච් කරලා ඒ වචනය දැන් තියෙන ඕන තරම් පාසුකම් තියෙනවා. මීනින් එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගැටලුවක්ම නැහැ. අධ්‍යාපනයේට ඕන තරම් පරිසරය තියෙනවා. ඒක අර තමන්ගේ උවමනාව සහ උනන්දුව තමයි තිබිය යුත්තේම. ඊටත් මේ කුඩා දරුවන්ට බොහොම පහසුයි. මොකද කුඩා දරුවන්ගේ මනස කියන්නේ ඉතා පිරිසිදු, ක්ලීන්. ඉතින් ඒගොල්ලන්ගේ අර අර ඒ අර ඉන්ද්‍රියන්ට ඒව ග්‍රහණය වීම වැඩි. දැන් තරුණ අයට ඊළඟට වැඩි වේතපත් වෙච්ච අයට මේ ඒ දේවල් නැත්තේ, ඒ කියන්නේ ග්‍රහණය කිරීම බොහොම අමාරු වෙන්නේ. හේතුව මේ අර සංකීර්ණයිනේ. දැන් මනස ව්‍යාකූල වෙලා තියෙන කියන්නේ අනිත් දේවල්ත් එක්ක ගැටෙනවා වැඩිකම නිසා, අනිත් වැඩ රාජකාරී නිසා. ඉතින් ඒ නිසා අර ග්‍රහණය කිරීමේදී අර පුංචි ළමයින්ට තමයි පුළුවන් පහසුම ක්‍රමය. හොඳයි, අපි ඔබතුමියගේ සාකච්ඡාවට එන්නේ ඔබතුමිය භාෂා හැකියාවන් වර්ධනය කිරීම පිළිබඳව පළාත් පාසල් අධීක්ෂිකාවක් කියන තැනට. එතකොට ඔබතුමියට ලොකු අත්දැකීමක් තියෙනවා මේ පාසල් වල තියෙන පන්ති කාමර, විශේෂයෙන්ම දුර පළාත්වල, දුෂ්කර පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන රටාව පිළිබඳව.
මොනවගේ වෙනස්කම්ද පන්ති කාමරය තුළ මේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන්න විශේෂයෙන්ම දැන් පොතේ තියෙන පොයම් එකට වඩා ප්‍රැක්ටිකලි මේක අපේ ගුරු මහත්ම මහත්මීන් මොනවගේ තැනකටද පන්ති කාමරේ ගේන්න ඕනි කියන කාරණාව පොඩ්ඩක් කතා කරමු ඒකත් එක්ක අපි සම්බන්ධ කරගන්න ඕනේ විදේශ රටවල් වල ඒ සම්බන්ධයෙන් කරන ක්‍රියාකාරකම් මොනවද කියන මේ කාරණා කීපෙම එකතු කරලා අපි පොඩ්ඩක් කතා කරමු ඔව් දැන් අපි මේ දවස්වල මේ ස්මාර්ට් ක්ලාස්රූම් හදනවා පාසල්වල ඒක මේ අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ වගේ දුෂ්කර පළාත්වල. ඉතින් අර ගොඩාක්ම දුෂ්කර පළාත්වල තාම ඒක මේ ඉබිගමනින් යන්නේ. දැන් කෑගල්ල මේ රත්නපුර වගේ ගොඩක් තෝරාගත් පාසල්වල ඒ මේ ස්මාර්ට් ක්ලාස් රූම්ස් අපි හදනවා. මේ සුහුරු පන්ති කාමරය කියලා කියන්නේ ඒ ස්මාර්ට් බෝඩ් එකක් තියලා එතකොට අර ළමයින්ට මේ දැන් චිත්‍රයක් උනත් අපිට පෙන්වන්න පුළුවන් අවකාශය වැඩි. දරුවට හොඳට නිදහසේ විවේකව ඉඳගෙන මේ භාෂාව හදා භාෂාව විතරක් නෙමෙයි අනිත් විෂයන් උනත් හැදෑරීමේ පහසුකම් තියෙනවා. ඉතින් ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ හැම පාසලකටම යෝජනා කරලා තියෙනවා. ඉතින් දැන් අපි පසුගිය දාත් මම ගියා ඒ වගේ වැඩසටහනකට පන්ති කාමරයක් මේ අපි මේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් මේ ඕපන් කරපු දවසේ ඉතින් ළමයි හරිම සතුටින් ඒක මේ ඉගෙන ගැනීමේ කටයුතු වල යෙදුණා. ඉතින් අර අලුත් අත්දැකීමක් ළමයින්ට. දැන් මේ භාෂා හැකියාව ප්‍රවර්ධනය කරද්දී ගුරුවරුන්ගේ පැත්තේ මේ සම්බන්ධයෙන් මේ මොනවද ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට විෂයානුබද්ධිත කරුණු පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ට උගන්වන්න. හැබැයි භාෂා හැකියාව වර්ධනය කරනවා කියලා විශේෂයෙන් ගුරුවරු හිතලා කරන්නේ නැහැ. මේ වගේ දේවල් සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් අවශ්‍යයිද ඒ කියන්නේ ගුරුවරු මේ භාෂා හැකියාව වර්ධනය කරගන්න කොහොම හරි දරුවන්ට ඉංග්‍රීසි ටික වැඩිපුර පොඩක් උලුප්පල ගන්න මොකක් හරි වැඩපිළිවෙලක් පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි නේද දැන් මම මට දුරකථන ඇමතුම් වලින් සහ මම ඔය පාසල් වලට යද්දී එන එකම ප්‍රශ්නය තමයි වර්ක් බුක් එක සහ ටෙක්ස්ට් බුක් එක දැන් සමහර ගුරු මහත්මීන්ට නිල ඒ කියන්නේ නිලධාරීන් ගෙන් එන මේ බලපෑම් නිසා ඒගොල්ලෝ වර්ක් බුක් එක පුරවන්න තමයි කල්පනා කරන්නේ. ඒ කියන්නේ වර්ක් බුක් එක ළමයට පුළුවන්ද බැරිද කියන මට්ටමට වඩා තමන්ගේ කටයුත්ත ඉවර කරන්න ඕනි කියලා වර්ක් බුක් එක මේ පුළුවන් තරම් ඉක්මනට ඉවර කරනවා. ඉතින් ඒ වගේ ගැටලු මට මතු කරා මේ ගොඩක් දෙනෙක් දැන් වර්ක් බුක් එකේ තියෙන දේවල් පස්සේ ළමයාගෙන් අහුවම ඒ ළමයාට බෑ. ඒ ළමයා ඒ වචන හඳුනාගෙනවත් නැහැ. ඉතින් අර පොදුවේ ගත්තාම පන්ති කාමරයේ ගුරුතුමිය ටෙක්ස්ට් බුක් එක කියලා දීලා ටෙක්ස්ට් බුක් එකත් එක්කම වර්ක් බුක් එකට ගිහිල්ලා වර්ක් බුක් එකේ ඒ වැඩ ටික පොදුවේ ළමයාට හැම ළමයාටම කියලා දෙනවා. එතකොට ඒක අර පැරටිව් සිස්ටම් එකක් වගේ. ඒ කියන්නේ අර ගිරවුන්ට කියලා දුන්නාම කටපාඩමින් වගේ ඒ ක්‍රමය. ඉතින් ඒකෙන් ළමයාට යමක් ගිහිල්ලා නැහැ. ඉතින් එතන ප්‍රතිඵලදායක නැහැ ඇත්තටම. දැන් මම ඒ අයට යෝජනා කරේ ඕගලන් තුලින් ළමයින් දැන් අපේ මේ පරමාර්ථය වෙන්නේ ළමයාට භාෂාව ඉගැන්වීමනේ. එතන භාෂාව උගන්වන්න නම් අපි කල යුත්තේ ළමයාට අවශ්‍ය දේ දෙනවා මිසක් මේ අර පොතට අවශ්‍ය පොතටම සීමා වෙන්න එපා කියන එක. එතකොට දැන් මේ භාෂා හැකියාව වර්ධනය කරගන්න දැන් අපි යෝජනා කරොත් ගුරුවරුන්ට දෙමව්පියන්ට දැන් මේ වෙලාවේ අපිත් එක්ක අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ආච්චි අම්මලා ඉන්නවා සීයලා ඉන්නවා තමන්ගේ දරුවන්ව ගෙදර තියන් මේ වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනය එතනින් එහාට ගියාම ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපනය වෙනකන් යනවා. නමුත් අපි ද්විතීක අධ්‍යාපනය පොඩ්ඩක් පැත්තකින් දාලා පූර්ව ළමාවිය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය කියන තැනදී අපි කොහොමද දරුවව හැඩගස්ව ගන්න ඕනි භාෂාව ඉගෙන ගන්න නෙමෙයි මම මේ කියන්නේ. කොහොමත් ඉංග්‍රීසි භාෂාව අපි ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි පොත තියෙනවා අපිට ඒ ටික නෙමෙයි. මේ භාෂා හැකියාව වර්ධනය කර ගන්නවා කියන තැනට කොහොමද දරුවව ගන්න අපි කොහොමද ගෙදර සහ පන්ති කාමරේ හැඩගස්වන්නේ? ඔව්. ඉතින් මුලින්ම පුළුවන් දැන් පූර්ව ළමාවිය සංවර්ධනයේ අවස්ථාවල ඉඳලම අපි ළමයින්ට අපි කියලා දෙන දේ අපි සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාව මේ සියල්ලම හැමදේම ඒ අවධියේදී ළමයා
මනසට දා ගන්නවා. ඉතින් මූලිකම දේ තමයි මම කිව්වේ ළමයාට ඉක්මනටම ළමයාට එක්ක ගැටෙන්න පුළුවන් ළමයා ළඟට යන්න පුළුවන් දේ තමයි කතන්දර කියා දීම කියලා. දැන් මේ කියවීම මාසෙදී මේ මේ පොත් අරගෙන ළමයින්ට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම කියලා දුන්නා කොයි වගේ පොත්ද ගන්න ඕනේ මේ ඉතින් ඉංග්‍රීසිත් කතන්දර කියලා දෙන්න පුළුවන්. අර කතන්දර කියලා දෙනකොට ළමයාට ළමයා ලියන අවස්ථා ලියන අවධිය දක්වා මේ වැටෙන්න නම් ඒ ළමයාට ඒවා පොයින්ට් කර කර අපිට කියලා දෙන්න පුළුවන්. දැන් වචනයට අපි අත තියලා මේ තමයි අපි කියන්නේ. ඉතින් අන ඒ වගේ ලොකු මම කිව්වා පින්තූර ඊළඟට ලොකු මේ ලොකු අකුරෙන් තියෙන වාක්‍ය අඩු වාක්‍ය සරල වාක්‍ය ඉතින් ඒ ඒ වයින් ළමයාට මේ කියවීමට හුරු කරන්න පුළුවන් කතා දැන් පින්තූරයක් දැන් පිච්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් කියලා අපි කිව්වොත් පිච්චර් එකක් පින්තූරයක් දාලා ඒ පින්තූරෙන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන් එතකොට අපිට ඒකෙදී ඔය කාර ටෙන්සර්ස් ගැනද ඒ හැම දෙයක්ම උගන්වන්න පුළුවන්. හොඳයි අපි දැන් දරුවෝ ගැන කතා කරපු හින්දා පුංචි වෙලාවක් අපි භාෂා හැකියාව තමයි අපි මේ කතා කරන්නේ. ලෝක ළමා දිනේට අපිට තව පොඩි දවසයි තියෙන්නේ. අපි භාෂා හැකියාව වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන්ගේ ආකල්ප ටික වර්ධනය කරන්න ඕනේ. මම මේ ඔබතුමිය ගුරු මහත්මියක් උපදේශිකාවක් ඉදන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අපි දකිනවා වර්තමාන සමාජයේ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. දෙමව්පිය කියනවා දරුවෝ අපිව බලන්නේ නැහැ මේක පටන් ගන්න ඕනි මට හිතෙනවා පුංචි වයසේ අපි ඔය කියන පොඩි දරුවගේ දෙමව්පියන්ට ආදරය කරන්න වැඩිහිටියන්ට ගරු කරන්න කියන තැන ඉඳන් අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු මේ ලෝක ළමා දිනේට තව දවස් කීපයක් තියෙන හින්දා ඔව් දැන් ලෝක ළමා දිනේ අපි ලංකාවේ නම් කරලා තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට සෑම 1954 දී තමයි ඒක මේ ලෝක ළමා දිනේ වෙනුවෙන් වෙනත් රටවල් වල වෙනත් වෙනත් දිනයන් තියෙනවා නමුත් ලංකාවේ ඔක්තෝබර් 1 වෙනිදා මේ නම් කෙරුවට මේ ළමයින්ගේ අයිතීන් සුරැකෙනවද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා ඉතින් අර මේ සුසරංග කිව්වා වගේ මේ අපිට දැන් මේ ළමයින්ගේ සහ වැඩිහිටියන් මේ දෙගොල්ලම ළමයි ගණයට තමයි ගණන් ගන්නේ. දැන් ළමයි කියලා කියන්නේ අපි වයස් කාණ්ඩේ අවුරුදු 18න් 15. ඒ කියන්නේ නෛතික ප්‍රශ්නයකට මැදි නොවු අවුරුදු ඒ කියන්නේ නෛතික ප්‍රශ්නයකින් සීමා කරලා තියනවා නම් අහවල් වයස් කාණ්ඩේ කියලා ඒ ඇරෙන්න අවුරුදු 18ට 15 සියල්ලෝම මේ ළමයින්ගේ වයස් කාණ්ඩේට අයිති වෙන්නේ. එතකොට මේ වයස් කාණ්ඩය තුල ඉන්න ළමයා සහ ගෙදර ඉන්න අර වැඩිහිටියා කියලා අපි මෙතන කියන්නේ දෙමව්පියෝ නෙමෙයි විතරක්ම නෙමෙයි හැම කෙනෙක්ම ආච්චි අම්මා සීයා මේ දෙගොල්ලන් අතරත් ගැටුමක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මේ ළමයාට අර වැඩිහිටියන්ට සැලකීම කියන එක පුරුදු පුහුණු කරනවා නම් පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ දෙමව්පිය අර මැද ඉන්න පාර්ශවය ආදර්ශවත් වෙන්න ඕනේ අර ළමයින්ට වැඩිහිටියන්ට මේ සැලකිය යුත්තේ මෙහෙමයි කියන එක. ඒකේ වැඩිහිටියන් කියන අයත් අපි ගණන් ගත යුතු කොටසක් කියන එක. සැලකිය යුතු කොටසක්. ඔව්. මම හිතන්නේ මම ඒක පොඩ්ඩක් මතක් කළේ දැන් ඔක්තෝබර් 1 වෙනිදා අපි ලෝක ළමා දිනය වගේම වැඩිහිටි දිනයත් මේ සමරනවා. ඉතින් මේ දෙකම එකට යනකොට අපේ යුතුයකමක් තියෙනවා. අපි හැමතිස්සෙම මතක් කරනවා අපි සඳුදා නුගසවෙනින් පුළුවන් තරම් මේ සමාජය යහපත් කරවන්න සමාජයේ ඉදිරියට යන්න ප්‍රගමනයක් ලබා දෙන්න උත්සාහ කරන්නේ අපිට වැදගත් ආකල්පමය වෙනසක්. ඒ නිසා මේ ආකල්පමය වෙනස හදාගන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා කියන කාරණාව මතක් කරන්න තමයි කිව්වේ. නැවතත් භාෂා හැකියාව වර්ධනය කිරීම පිළිබඳව අපි කතා බහ කරොත් ප්‍රින්සි මහත්මිය දුරකථන ඇමතුම් රාශියක් ලැබෙනවා මම දැනුවත්. එතකොට මේ ලැබෙන හැම දුරකථන ඇමතුමකම එකම ප්‍රශ්නේ තමයි හැමදාම අහන්න තියෙන්නේ. දැන් මටත් අහන්න තියෙන මේ ප්‍රශ්නේම තමයි. අපි පටන් ගන්න ඕනේ තැන අපි හැමදාම මතක් කළා කොහොමද කරන්න කියලා. ඉංග්‍රීසි භාෂාවට බය වෙන්න එපා. ඒක පළවෙනි කාරණා ඔබතුමියම කියන්න ඕනේ. බය නොවී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අපි මොන වගේ ක්‍රමවේදයන්ද අනුගමනය කරන්න ඕනේ. කොතනින්ද අපි පටන් ගන්න ඕනේ කියන එක අදත් අපි පැහැදිලි කරලා දෙන්නම්. ඔව් ඉතින් දැන් මම හැමදාම කියනවා වගේ මම හිතන්නේ දැන් ගොඩක් දෙනෙක් ඒ දුරකථන ඇමතුම් දෙන අය කිව්වා ඒ ඔබතුමිය කියපු විදිහට අපි දැන් මේ අනුගමනය කරනවා ඒවා ගොඩාක් සාර්ථකයි. එතකොට අර
මම කිව්වා වගේ දැන් පුංචි අවදියෙන් පටන් ගන්න අපි ඇල්ෆබෙට් එක උගන්වන්නේ නැහෙනි අපි පින්තූර මාර්ගයෙන් තමයි ඒ ළමයින්ට නමුත් වයස් කාණ්ඩේ දැන් 10 11 ඒ වෙද්දි ඒ වෙනකොට අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අර මූලික කොටස් ටික මේ parts of speech ඒ ටික අනිවාර්යෙන් පොඩි කාල සීමාවක් ඇතුළත හරි දැනගෙන තිබිය යුතුයි වාක්‍යයක්වත් හදාගන්න. නමුත් අපි වැරදි වැරදි තමයි හරි ගසන්න ඕනේ. හරියටම කතා කරනවා කියලා හිතාගෙන හිටියොත් අපි හරියටම හදාගෙන හැමදේම ඉගෙනගෙන ඉවර වෙලා ඉංග්‍රීසි කතා කරනවා. අපි එහෙම හිටියොත් කවදාවත් ජීවිතේට ඉංග්‍රීසි කතා කරන්න බෑ. අද අද අපි ඉගෙනගත්ත වචනේ අදම අපි යොදන්න ඕනේ. ඊට අපි හිතුවොත් ඒක ව්‍යාකරණානුකූලව හරියටම ඉගෙනගෙන අපි කතා කරනවා කියලා හිතුවොත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් වැරදි වැරදි තමයි ඉගෙන ගන්න ඕනේ. වැරද්දක් කරාට කමක් නැහැ. නමුත් අර මම කිව්වා ගුරුවරුන්ටත් මම හැම අවස්ථාවකදීම කියලා දෙන්නේ මේ ළමයින්ව සමච්චලයට ලක් කරන්න එපාලා. ඒ වැරදි වැරදි කරන ළමයව උනන්දු කරවන්න ඒ වගේ දේවල්. හොඳයි අපි මේ ගුරු මහත්ම මහත්මීන් ගැන කතා කරද්දී අපිට මේ නුග සෙවනට මේ වැඩසටහනට සජීවී දුරකථන ඇමතුම් රාශියක් එනවා නමුත් අපිට සම්බන්ධ කිරීමේ හැකියාවක් නැහැ. ගාල්ලෙන් ජයසිංහ මහත්මයා ඔහු මං හිතන්නේ විශ්‍රාමික ගුරු මහතෙක් මේ ප්‍රශ්නේ යොමු කරන්නම කියලා අපේ නිෂ්පාදකතුමියට කිව්වා. එතුමිය මට දැන් කිව්වේ මේ ප්‍රශ්නේ පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න කියලා. එතුමා කියන්නේ මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනි. කියන්නේ පොතේ තියෙන දැනුම විතරක් කියලා දෙන අය නෙමෙයි. ඒ අයට වෙනම මං හිතන්නේ එතුමා අදහස් කරන්නේ ඔබතුමා අදහස් කරන්නේ ඒ අයට වෙනම හොඳම පුහුණුවක් ලබා දීලා ඒ අයව දාන්න ඕනි මේ දරුවන්ට උගන්නන්න. එහෙම නැත්නම් අර පරණ එන්ජිමකට අලුත් බොඩියක් ගැහුවා වගේ තමයි මේගොල්ලෝ යනවා යනවා යනවා. නමුත් මේකෙන් ඒ කියන්නේ ගුරුවරයා තමන්ගේ යුතුකම ඉෂ්ට කරනවා. නමුත් අර ඒ පිළිබඳව හොඳ පරිපූර්ණ දැනුමක් ඔබතුමිය වගේ කෙනෙක්ට පන්ති කාමරේ කරන්න පුළුවන් ඉංග්‍රීසි දැනුම පිළිබඳව දේවල් සමහර අයට බෑ. එතුමා හරි මං හිතන්නේ ඒ එතුමා කියන්නේ කිව්ව කාරණා. එතුමාට ඒ පිළිබඳව ස්තුති කරන්න ඕනේ. මොකද ඇත්තටම කියනවා නම් දැන් අපි ගුරුවරු බොහෝ දෙනා අපි අධ්‍යාපනයේට මේ 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 මොනවාද අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි වැරදි කියනවා නෙමේ. නමුත් අපි මේ ගුරු මහත්මිය ගුරුවරුන්ට තියෙන අධ්‍යාපන මේ පරිසරය හදන්නම ඕනේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ පරිසරයක් නැතුව දැන් ඉංග්‍රීසි ගුරුතුමියට අපි කියමු ඕ ලෙවල් වලට D එකක් තියනවා කියන්නේ ගුරු පත්වීමක් ලැබිය යුතු සුදුසුකම. එතකොට එතනින් එහාට අප්ඩේට් වීමක් නැහැ. ඒ එතනින් එහාට ඒ විෂයට තව දේවල් එකතු කරගන්න ඕනේ කියන එක මේට අඩිතාලමක් දාලා නැහැ. ඉතින් අන්න ඒකයි එතුමා උනත් කියන්නේ ගුරුවරු තමයි මේ මේ ඒගොල්ලොත් හොඳට තව අධ්‍යයනය කරන්න ඕනේ. මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත් සාධාරණයි සහ සාර්ථකයි. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා බහ කරමු. මොකද අපි හැමතිස්සෙම කතා කළා. මෙතුමිය හැමතිස්සෙම පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම පන්ති කාමරේ ගුරුතුමා හෝ ගුරුතුමිය මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කළා. මේ භාෂාව ප්‍රවර්ධනය කරන්න වර්ධනය කරන්න අවශ්‍ය වෙනස් වී යුතුයි කියන එක. වෙනස් වීම කළමනාකරණය කරගත යුතුයි. අපි ඉදිරියේදීත් කතා බහ කරන්න සූදානම් දරුවෝ පිළිබඳ ඔබේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් නිෂ්පාදකතුමියට කතා කරන්න ලියලා එවන්න. නිෂ්පාදිකා සඳුදානුගත වෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 ලිපිනයට. එහෙම නැතිනම් තව ප්‍රශ්න තියෙනවා නම් අපි මෙතුමියගේ දුරකථන අංකය මතක් කරන්න එතුමියටත් කතා කරන්න. දුරකථන උතුම් ලබා දෙනකොට එතුමියගේ පුද්ගලික රාජකාරී වලට බාධාවක් නොවන විදිහට කතා කරන්න කියලා අපි බොහොම ආදරෙන් ඉල්ලනවා. අපි දුරකථන අංකය මතක් කරමු. 01 41 25 27 639. ඒ දුරකථන අංකය ඔස්සේ ඔබට කතා බහ කරන්න හැකියාව තිබෙනවා. එහෙනම් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට භාෂා හැකියාවන් පිළිබඳව පළාත් පාසල් අධීක්ෂිකා ප්‍රවීණ ඉංග්‍රීසි ගුරු උපදේශිකා ප්‍රින්සි ධම්මිකා වීරසිංහ මහත්මියට බොහොමත්ම ස්තුති ආයුබෝවන් කියලා සමුදෙනවා. අපි මතක් කරන්න කැමති සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7:30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන සසර කින්නරාවි බලන්න ඉතාමත් ලස්සන නාට්‍යයක්. මේ නාට්‍යයේ අපූරු ගීතයක් අපි ඔබට තිළින කරන්න සූදානම්. ගීතයේ රස විඳින්න හැබැයි රැඳී සිටින්න සඳුදා නුගසෙවන සමගින්.